නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කාරුණික පින්නතුනි අද පොසොන් පුරපසලොස්සක් පොහේ දිනේ නිමිත්තෙන් සියත දහම් අමාවැස්ස වැඩසටහන යටතේ සුපුරුදු ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මිහිඳු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ප්‍රධාන තේමාව කොටගෙන බෝසත් සිරිතේ සම්බුදු සිරිතේ එවැගේම ශාසන ඉතිහාසයේ සිදු අසිරිමත් ඓතිහාසික උතුම් වැදගත්කම් සමුදායක් සිහිපත් කරන මතකයට ගෙන එන පුරපසළොස්සක් පොහෝ දිනයකුයි අදට යෙදී තිබෙන්නේ. පොසොන් පුරපසළොස්සක් පොහෝ දිනය පිළිබඳවත් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳවත් මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මදූත සේවාව එවගේම උන්වහන්සේගේ ආගමනය ඒ ආගමනය හා බැඳුණු ඓතිහාසික කතා පුවත් මේ සියලු දෑම මේ වන විට ඉතා මැනවින් අහලා බලලා දැකලා ශ්‍රවණය කරලා දැනුවත්ව සිටින නිසා මේ කුඩා මුංචි කාලය ඒ සිදුවීම් සමුදාය වෙතට යොමු කරනවාට වඩා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට ගෙන ආ දහම් පණිවිඩය තුලින් මේ සියවසේ ජීවත් වන අපට ඉන් ලබාගත හැකි ඵල ප්‍රයෝජන කවරේද කියන කාරණය පිළිබඳව එහෙම නැත්නම් අප මේ මුහුණ දී තිබෙන විශේෂිත වර්තමානය තුල අපි කොහොමද ඒ උතුම් දහම් පණිවිඩය අපේ ජීවිතයට ලං කරගන්නේ මේ තමයි අද කතා කිරීමට සාකච්ඡා කිරීමට අප වෙත යොමු කර තිබෙන දහම් මාතෘකාව මිහිඳු මහරහතන් වහන්සේ ගෙන එන ලද ඒ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේහි අන්තර්ගත වන මේ සියවසේ ජීවත් වෙන නැත්නම් වර්තමානයේ අපි මුහුණ දී තිබෙන මේ විශේෂත්ව වර්තමානයේ තුල මේ උතුම් පොසොන් පුරපසළොස්සක් පොහෝ දින වඩා අවධානයට ලක් කළ යුතු සැලකිල්ලට භාජනය කළ යුතු කරුණු කීපයක් පිළිබඳව අවධානය සැලකිල්ල යොමු කරන්නට ප්‍රථමයෙන්ම අප සඳහන් කරන්නට ඕනේ මේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී මේ නූතන විශේෂිත වූ වර්තමානය තුළ මෙය දේශපාලනිකර්තයෙන් ආර්ථිකමය වූ විශ්ලේෂණයන්ගෙන් වෙන වෙනත් කෝණවලින් මේක විග්‍රහ කරන්න පුළුවන්. මේ පවතිලා තියෙන වර්තමානය ඒ වර්තමානය තුළ උද්ගතව තිබෙන ගැටලු මේවා පිළිබඳව සාකච්ඡා කිරීමට නොමෙයි අප අපේක්ෂා කරන්නේ. එය මේ අද දවසේ මේ මාතෘකාවට ඍජුව එහි සම්බන්ධතාවයක් නැහැ. හැබැයි එම පසුබිම් විසින් නිර්මාණය කරන ලදුව අප වෙත පවරා ඇති වර්තමානය තුළ දහමට අනුව දහමේ කියවෙන තොරතුරු අනුව මේ වෙලාවේ එයා අප කොහොමද කියවගන්නේ? එහෙම නැත්නම් අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ? එය අපේ ජීවිතයට අර්ථවත් විදිහට ඵලදායක විදිහට සාරවත් විදිහට මේ විශේෂිත වර්තමානය කොහොමද භාවිතා කරන්නේ හසුරුවා ගන්නේ කියන එකයි මේ මාතෘකාවේ කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හැමෝම යම් අපහසුතාවයකට මුහුණ දී සිටින මොහොතක්. මේ මොහොත කියන එක හැම කෙනෙක්ම හැම කෙනෙක්ගේම කිසියම් උදව්වක්
කිසියම් උපකාරයක් කිසියම් සහයෝගයක් මොනියම් ආකාරයකින් හරි අත්උදව්වක් සියල්ලෝම අපේක්ෂා කරන යුගයක් කිසිවෙකුටත් කිසිවෙක් අවශ්‍ය නැත නැත්නම් කවුරුවත්ම අපට අසවල්ලු අසවල්ලු අවශ්‍ය නැත අපට මේ මේ දේවල් තිබුණාම ඇති අපට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න එහෙම හිතපු යුගයක් අපට තිබුණා එහෙම හිතපු යුගයක් අපි පහු කළා මේ උදා වී තිබෙන්නේ හැමෝටම හැමෝම ඕන යුගයක් මේ හැමෝටම හැමෝම අවශ්‍ය යුගය තුල දහමට අනුව අපට අනිත් අයට කළ හැක්කේ කුමක්ද මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනෙන ලදුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව දහම් ගතව තිබෙන මේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ තුල ධර්ම සාහිත්‍ය තුල තිබෙන ඒ අන්තර්ගතයෙන් මෙතනට අප මේක ගලපගන්නේ කොහොමද කියන කාරණේ මේ වෙලාව එක එක විදිහලින් මේ වර්තමානයේ දිහා විග්‍රහ කරනකොට සමහර කෙනෙකුට සමහර දේවල් වෙනුවෙන් යමක් කරන්න බැරි වෙන්න පුළුවනි. නමුත් මේ වර්තමානය කියන එක කුසල් කරන්න ඕන කියලා හිතන කෙනෙකුට, පින් කරන්න ඕන කියලා හිතන කෙනෙකුට, සංසාරය සැපයි කියලා හිතන් ඉන්න කෙනෙකුට නෑ එක දුකයි කියලා හොඳටම තේරුම් ගන්න. තිබෙන හොඳම වර්තමානයේ අපි ජීවත් වෙනවා. අපි හිතන පතන විදිහට හැමදේම වෙනවනම් අපට අවශ්‍ය කරන හැමදේම අතට පයට ලැබෙනවනම් අපට අපේ ජීවිතය එදා එදිනෙදා ජීවිතේ බලාපොරොත්තු වෙන සිහින සඵල කරගනිමින් ගමන් කරන්න පුළුවන් නම් බොහෝ වෙලාවට අපට පරලොව අමතක වීම හරි සාධාරණ වෙන්න පුළුවන් බොහෝ වෙලාවට පරලොව අමතක වෙනවා සංසාරේ දුකයි කියලා කිව්වට මොකක්ද ඔය සංසාරේ කියන දුක කියලා සමහර කෙනෙකුට තිබුණා ප්‍රායෝගික ගැටලුවක් හැබැයි අද අපි දන්නවා සංසාරයේ දුකයි කියන්නේ මෙන්න මේ තේරුම සහිතව ජීවත් වීමට ඇති වෙන විවිධ දුෂ්කරතා විවිධ අමාරුකම් විවිධ පීඩාවන් බලාපොරොත්තු බිඳවැටීන් ඉච්ඡා භංගත්වයන් මේ නානාවිධ අනේකවිධ අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් වලට අද අපි මුහුණ දෙනවා කෙනෙක් කාලයක් හිතුවා ධනධාන්‍ය සම්පත් එකතු කරගත්තොත් ලෝකෙ කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මේ නැත්තම් නිලතල පදවි ඨාණාන්තර පද නොයික් නොයික් සමාජ වටිනාකම් ගත්තාම ජීවිතේ අපට හිතන මතන පතන විදිහට හසුරවන්න පුළුවන් විවිධ විවිධ අය තේරෙන විදිහට තමන්ගේ ජීවිතයට විවිධ වටිනාකම් එකතු කරගත්තා ඒ වටිනාකම් වලින් තමන්ට තමන් හිතන විදිහට ජීවත් වෙන්න පුළුවන් කියන සංකල්පය පිහිටා සිටගෙන දැන් මේ විශේෂිත නූතන වර්තමානයේ විසින් හැමෝටම පැහැදිලි කර දී තිබෙනවා ඒ සියල්ලක්ම తాවකාලික ප්‍රපංචයක් පමණයි සිතවිල්ලක් පමණයි ඒක මිත්‍යාවක් පමණයි අද ගොඩාක් ධනෙ තියෙන කෙනෙක් ඉන්නවා ඒ ධනෙන් වියදම් කරලා තමන් අර හිතපු මතපු පතපු මුකුත් ගන්න බෑ සමහර නිලතල පදවි ඨාණාන්තර විවිධාකාරයෙන් අත්පත් කරගත් අය ඉන්නවා අපිට පේනවා. ඒ পদවි වලින් තනතුරු වලින් ඨාණාන්තර වලින් මුකුත්ම වැඩක් වෙලා නැහැ. අද සියලු දෙනාම එක්තරා ප්‍රමාණයකට සමතනකට ඇවිත් තියෙනවා මගේ. ඒ නිසා එක අතකින් විවිධ මිත්‍යා සංකල්පවල ජීවත් වෙච්ච, වැරදි විශ්වාසවල ජීවත් වෙච්ච, එහෙම නැත්නම් අර ආත්මීය වූ සංකල්පයන් තුල ජීවත් වෙච්ච හැමෝටම ඒ සංකල්ප වලින් එළියට ඇවිල්ලා මහ පොළොව දිහා මේ භූමිය දිහා ජීවිතය දිහා යථාවත්ව බලන්න පුළුවන් වර්තමානයක් නිර්මාණය වී තිබෙනවා. ඉපදීම දුකයි,
ජීවත් වීම දුකයි ලෙඩවීම දුකයි ප්‍රියය වෙන්වෙන එක දුකයි අප්‍රියය ලංවෙන එක දුකයි බලාපොරොත්තු වෙන දේවල් යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං අපි යමක් බලාපොරොත්තු වෙන ඕන ජීවිතේ බලාපොරොත්තු වෙන දේ අපිට හම්බ වෙන්නේ නැත්නම් මහා දුකක් දරා ගන්න බැරි කර්කස වේදනාවක් දැන් අපි අද වර්තමානයේ තුල අර යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන තැනට ඇවිල්ලා තියෙනවා අපි බලාපොරොත්තු වෙන කිසිවක් අපිට සඵල වෙන්න අපි බලාපොරොත්තු වෙන කිසිවක් සඵල වේවි කියලා හිතන්න පුළුවන් තිරසාර වර්තමානයක නෙමෙයි අපි ඉන්නේ අවිනිශ්චිතකම එවැගේම తాවකාලික බව කෙටිකාලීන බව මේ කියන්නා වූ අනියත භාවයන් වලින් අර සියල්ල අනියතයි ලෝකේ කිසිවක් සදාකාලික නැහැ හැම දෙයක්ම తాවකාලිකයි හැම දෙයක්ම කවදා හරි දවසක අපිට නැති වෙනවා මේවා තිබුණේ පහුගිය කාලේ බණ පොත්වල දාර්ශනික සංකල්පවල තිබුණේ ඒවා ඔළුවල මිනිස් ජීවිතේට කොහෙත්ම ලඟුන්නේ හැබැයි දැන් හැමෝගම කතා කරන්නේ දීර්ඝ මහා ලොකු ඉතිහාසයක් අනාගතයක් නෙමෙයි ඉතාම කෙටි වර්තමානයක් ගැන කතා කරන්නේ ඒ වගේම తాවකාලික බව කියන එක මේ හැම දෙයක්ම తాවකාලිකයි මේ හැම දෙයක්ම නැසෙන සුළුයි මේ හැම දෙයක්ම නැති වෙන සුළුයි මේ හැම දෙයක්ම ඉක්මනින් වෙනස් වෙන සුළුයි පරිණාමයට පත් වෙන සුළුයි මේ විපරිණාම ධර්මතාවය අනිත්‍ය දුක්ඛ ධර්මතාවය සමාජය අද හොඳට අපකරා ළඟබිම් පවතින. ඒ නිසා මෙන්න මේ වර්තමානයේ කියන එක දහමට අනුව කියවා ගැනීමට යමෙකුට අවශ්‍ය වෙනවා නම් එකාතකින් මේ වර්තමානයේ කියන එක සසර කෙටි කර ගැනීමට කල්පනා කරන දහමට අනුව මනස සකස් කර ගැනීමට යම් බලාපොරොත්තුවක් තියෙන ඕනෑම කෙනෙකුට ලැබී තිබෙන ස්වර්ණමය අවස්ථාවක් ජීවිතය ගැන මහලොකු බලාපොරොත්තු නැත්නම් අනාගතය ගැන සුවිශාල සිහින නැත්නම් ජීවත් වෙන්නේ කෙටි කාලීන වර්තමානයක නම් හැමදේම හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා කියලා ඇස් දෙකට පේනවා නම් ඒක ඇඟට දැනෙනවා නම් හැමදේම අනිත්‍යයි කියලා තේරෙනවා නම් මේ වෙනස් වෙන වේගය වැඩි නිසා නේද නැත්නම් ස්ථිර භාවයේ නැති නිසා නේද මේ දුක හටගන්නේ මේ විවිධ දුක්ඛ දෝමනස්ස බිඳවැටීන් ඉච්ඡා භංගත්වයන් බලාපොරොත්තු සුම්බීම් හැමෝම ජීවත් වෙන්නේ සුන් වූ බලාපොරොත්තු ඇතුව තිරසාර බලාපොරොත්තු නැහැ ඇයි විශ්වාසයක් නැහැ හරි වේගයෙන් වෙනස් වෙනවා කිසිවක් ගැන කිසි මහා බලාපොරොත්තුවක් තියාගන්න බෑ අනිත්‍යයි ඒක ඒ බලාපොරොත්තුවක් තියාගන්න බැරිකම මේ වෙනස් වෙන වේගයේ වැඩිකම ඉච්ඡා භංගත්තේට හේතු වෙලා තිබෙනවා දුකට හේතු වෙලා තිබෙනවා බලාපොරොත්තු සුන් වෙලා දැන් දුකයි දැන්වත් තේරුම් ගන්න ඕන යමක් අනිත්‍ය නම් ඒක දුක නම් ඒ කියන්නේ ඒක ආත්මීය නොවන බව ඒක අනාත්මීය වන බව එහි ආත්මීය වශයෙන් එහෙම නැත්නම් සදාකාලික වෙනස් නොවේයි කියලා පවතින යමක් කිසිවක් නැහැ මේ අනිත්‍ය සහ දුක අනිත්‍යත්වයේ සහ දුක්ඛත්වයේ කියන සංකල්ප දෙක තුලින් තමයි අනාත්මත්වය කියන සංකල්පය කෙනෙකුගේ හිතට හොඳින් කාවද්දන්නේ එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ආත්ම සංකල්පය හුදු සංකල්පයක් හැටියට පමණක් සමාජගත නොකොට ප්‍රකාශ නොකොට මේ අනිත්‍ය සහ දුක කියන මේ දෙක සමග එකට අමුණලා දේශනා කරන්නේ ඒ ඇමිනීම ඒ එකිනෙකට බද්ධව පවතින යථාර්ථය ඒක නිසා යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වෙන ඕන දෙයක් දුකයි දුක නම් ඒක සදාකාලිකව ඒකේ දුක වෙන්න බෑ ඒක යමක් සදාකාලික නම් ඒක දුක වෙන්න බෑ තර්කානුකූලව
එනිසා මේ වර්තමානයේ තුල එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි කරන්න ඕන හැකිතාක් මේ වර්තමානය තමයි බෝසත් වරුන්ට හොඳට අතපය දිග ඇරලා පෙරම් පුරන්න තියෙන වර්තමානය. අර බෝසත්තරු පෙරම් පුරපු ඒ ජාතක කතා කියවපු ඒ ඉතිහාසයේ කියවපු ඒ ඉතිහාසය හොඳින් දන්න අපට මේ වර්තමානය තමයි කෙනෙකුට කුසල් දහම් කරගන්න තියෙන හොඳම වර්තමානය. මේ වර්තමානය තුළ අපට කළ හැකි කුසල් අනන්තයි අප්‍රමාණයි. බෝසත්තුරු පින්නතුනි පෙරම් පුරන්න ඉන්නේ සමාජයට බෝසත්තුරු අවශ්‍ය කාලෙට. මිනිස්සුන්ට දුක වැඩි, කරදර වැඩි, ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි, විවිධ පීඩාවන් වලින් පෙළෙන මේ වගේ සමාජයේ සම්පූර්ණයෙන්ම පිරිහිලා ගියපු ධර්මයක් නැති, විනයක් නැති, හික්මීමක් නැති, ශික්ෂණයක් නැති, ඉවසීමක් නැති මේ පොඩි වෙලාවකට මහ පාරට බැස්සහම අපිට පේනවා. විද්‍යුත් මාධ්‍ය දිහා බැලුවහම උදේ ඉඳලා රෑ වෙනකම් මොනවද මේ පාරවල් තොටවල් වල වෙන්නේ? මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? හරියට නිකන් කැලේ ඉන සත්තු වගේ. පොඩි ඉවසීමක් නැහැ. අනිකාට පොඩි අවස්ථාවක් දෙන්නේ නැහැ. එමෙ නැත්තම් වචනයක් ඉවසන්න බෑ. ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට ඉවසීමෙන් උත්තරයක් දෙන්නේ නැහැ. හැම තැනකම තියෙන්නේ ගහමරා ගන්න, කා කොටා ගන්න මිග සංඥාව. මිග කියලා කියන්නේ තිරසනා. තිරසන්නුන්ට පහළ වෙන සංඥාව මිනිස්සුන්ට කල්පයක් අවසානයේ පහළ වෙනවා. දැන් අපිට පේනවා විද්‍යුත් මාධ්‍ය කියවනකොට බලන් ඉන්නකොට සත් පාරේ යන්නේ මිනිස්සුද සත්තුද? සත්තුයි මිනිස්සුයි අතර තිබෙච්ච වෙනස්කම දුරස්තකම නැති වෙලා ගිහිල්ලා මිනිස්සු තුලින් සත්වගත දැන් සත්වගති එළියට පණිමින් තියෙනවා. මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. සමහර ලාවට 6-4 නොදන්න කටේ කිරිසුඳ ගිය නැති කිරිසප්පේකට ගෙදර ගාව ඉඳලා මේ මීටර 40-50ක් දුර තියෙන කඩේකට හදිස්සියකට යන්න බෑ. සමහර වෙලාවට ගෙයක් ඇතුලේ ජීවත් වෙන්න බෑ. පාසලේ ගිහිල්ලා පාසලක තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගන්න බෑ. මේ තරම් පිරිහිලා නම් මේ සමාජයේ, ඒ කියන්නේ අනේකාට තිබුණු ගෞරවය, සැලකිල්ල, ඒ වගේම විශ්වාසය මේවා බිඳ වැටිලා නම් තමන් හිතන්නේ තමන්ගේ සතුට ගැන පමණක් නම්, තමන්ගේ කාමුක අවශ්‍යතාවයන්, රාගික අවශ්‍යතාවයන්, තමන්ගේ තියෙන ඉන්ද්‍රිය පිනවීම්, තමන්ගේ පසිඳුරන් පිනවා ගන්න තමන්ගේ සතුට විතර නම් සතුටයයි සිතන්නේ. එය තිරිසං සංඥාවය. ඉන් එහා එක ගැන දීර්ඝව කතා කරන්න ඕන නෑ. කවුරු හරි හිතනවා නම් තමන්ගේ සතුට පමණයි සතුට කියලා, එහෙම හිතන්නේ තිරිසං සත්තු. ඒකට කියනවා තිරිසං සංඥාව, මිග සංඥාව. ඒක නිසා අද අපි ජීවත් වෙන්නේ සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු තුළ තිරිසංගති ලක්ෂණ පහළ වෙමින් පහළ වී තිබෙන යුගයක. ඒ නිසා මේ කමය බෝසත් වරුන්ට පෙරම් පුරන්න තියෙන හොඳම පුරයක්, හොඳම කාලයක්. විශේෂයෙන් ලංකාව. තමන්ට පුළුවන් අනිත් අයට උදව් කරන්න, අනිත් අයට උපකාර කරන්න, දසපාරමී ධර්ම ගැන කල්පනා කරන්න, දානයෙන් පටන් අරගෙන දානං සීලංච නෙක්ඛම්මං ආදී වශයෙන් මේ කාරණා 10 ගැන හිමින් කල්පනා කරන්න. මේ 10 තුලම තියෙන්නේ තමා තුළ වර්ධනය කරගත යුතු ආධ්‍යාත්මික ගුණාංග. දසපාරමී කියලා කියන්නේ මිනිසෙක් තුළ වර්ධනය කරගත යුතු, වගා කරගත යුතු ඉතා විශිෂ්ට වූ ආධ්‍යාත්මික ලක්ෂණ 10ක්. මේ ආධ්‍යාත්මික ලක්ෂණ 10ම මේ වර්තමානයේ තුල අපිට සමහර වෙලාවට තමන්ගේ ගේ ඇතුළේ ඉඳගෙන වර්ධනය කරගන්න පුළුවන්. ගෙදර ඉඳලා පොඩි දුරක් එළියට බැස්සහම වචනයෙන් පවා මේ සමාජයට සේවයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුනවුන්ගේ
රකවරණයේ පතන සමාජයක හැමෝම අනිකාගේ යම්බඳු පිහිටක් පතන මොහොතක හැමෝටම හැමෝගෙම සේවය ඕනවුන්ට අවශ්‍ය කරන මේ මොහොත අර දහමේ කියවෙන විදිහට මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාපු ඒ උදාර දහම් පණිවිඩයට අනුගතව මේ වර්තමානීය කියන එක හසුරවා ගන්න පුළුවන් කියලා හිතුවොත් මේ උතුම් පොසොන් පුරපසලොස්සක් බොහෝ දින මිහිඳු හාමුදුරු අපිට දුන්නු ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මය තුළින් අපි මේ වර්තමානයේ පල නෙලා ගන්නවා කියන සතුට ඕන කෙනෙකුට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් අද මේ උතුම් පොසොන් පුරපසලොස්ස බොහෝ දින මේ ධර්ම සාකච්ඡාව තුළින් සියත දහම් අමාවැස්ස මේ උදාර වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වන සුපුරුදු පරිදි මේ වර්තමානයේ ගෙවන වර්තමානය තුළ අපට කළ හැක්කේ කුමක්ද? අපට මුකුත් කරන්න බෑ, අපිට කාටවත් උදව් කරන්න බෑ, අපිට කාගවත් දුකට පිහිට වෙන්න බෑ, අපිට බෑ බෑ අපිට නෑ නෑ කියන මේ හැම මොහොතකම තියෙන අඬෝ වැඩියාව පැත්තකින් තියලා තමන් කොතන හරි තැනකින් පටන් ගන්න ඕන. මේ හැමෝටම පුළුවන් දෙයක් තියෙනවා, හැමෝ මේක කරන්න ඕන. එහෙම කළොත් අපි හැමෝටම සතුටින් සිනාසෙන්න පුළුවන් පොසොන් පුර පසළොස්සක් පොහොයක් 2023 වසරේදී ළඟා කරගන්න පුළුවන්. අර නෑ නෑ බෑ බෑ මට බෑ බෑ කියන මේ අඬෝ වැඩියාව තුළ ජීවත් වුණොත් පොසොන් පුර පසළොස්සක පොහොය දින 2023 වසරේ හමු වෙන්න වෙන්නේ මෙහෙම නෙවෙයි, වෙනත් භවයක වෙනස් ස්වරූපයකින්. එහෙම එය නොවේවා, එසේ නොවීමට හැමෝගේම සිත් සතන් පහළ වේවා, හැමතෙම ඒ උතුම් දහමේ පිහිටෙන් යහපතක්ම උදා වේවා. තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.